අපි යනවා මඩ පොකුණකට බහැලා මාළු අල්ලන්න. ඔය තියෙන පොණ්ඩේ ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. අපි ඉන්නේ පාදුක්කේ. පාදුක්කේ අද ඇවිල්ලා අපි යනවා මඩ පොකුණකට බහැලා මාළු අල්ලන්න. මෙතන ඉන්න මාළු ගණන මම කියන්න දන්නේ නැහැ. සමහර ලක්ෂයක් විතර ඉඳි. හැබැයි මෙතන මාළු වර්ග ගණනාවක් ඉන්නවා. මේ පාදුක්කේ රසික අයියාගේ ෆාම් එකේ මඩ පොකුණක බහැලා තමයි අද අපි එක්ස්පීරියන්ස් එක ගන්න යන්නේ. ඉතින් එහෙනම් ගිහිල්ලා බලමු. මේ සුරතලුම් වෙනුවෙන් pet talk. Live your life within the moment, moment. And don't go wait until the morning, morning. You never know when it is over, over. All that I know is we'll get older, older. So let us dance this night. මේ තියෙන හැම මඩ පොකුණකම මාළු ඉන්නවා. සමහර දන් දේවල් වන් මේ වෙද්දී බ්‍රීඩ් වෙන්න දාලා නැහැ. හැබැයි අපි දැන් ගොඩ කරන්න යන්නේ, ගොඩ දාන්න යන්නේ පොණ්ඩ එක නැත්තම් මඩ පොකුණ තියෙන අර පැත්තේ. ඒ අස්සේ මේ කළු ගුගුල්ලු ඉන්නවා. කළුගුන් කළුගුන්. හලෝ. හලෝ. මෙතන ඇත්තනම සතු අත්තක් වගේනේ බලු පැටව ඉන්නවා. දැන් අපි කොතනද රසිකයි මේ පොන්ඩේ ගයින් කරන්නේ? අර පැත්තේ එක. ආ ආ හා. මොකුද දැන් එතන ඉන්නේ? ඒකේ කලර් රෙඩ්ටයි සීබ්‍රයි. සීබ්‍රයි කලර් රෙඩ්ටයි. ඒ කියන්නේ ග්ලෝ ෆිෂ් එකනේ. ග්ලෝ ෆිෂ්. ග්ලෝ ෆිෂ් සහ සීබ්‍රා ඉන්න මඩපොකුණ තමයි අර පැත්තේ තියෙන්නේ. එතන තමයි බ්‍රීඩ් කරේ. නෑ මෙන්න බෝකල් ඔතෙන්ට පැටව ටික දාලා ලොකු වෙයි. පැටව ටික දාලා දැන් ලොකු වෙලා ඒ තියෙන්නේ දැන් අද අස් කරන්න යන්නේ මඩපොකුණ. අපි එතෙන්ට ගිහිල්ලා කතා කරමු. යන් එතෙන්ට. දැන් මේ මෙතන තමයි මේ මෝටරේ. මෝටරේ ගහලා ඉවරලා මෝටරෙන් තමයි වතුර සාමාන්‍යයෙන් අස් කරන්නේ නේ මඩපොකුණ වල. ඒක හැමතැනම හැම මඩපොකුණකම මොහොමද වෙන්නේ? පෙලක්කේ බටින් බස්සන්න පුළුවන් වතුරේ. පොන්ටිගේ හිස් වෙනකම්. මේක අඩියටම බස්සනවද නැත්නම්? ඔව් අඩියටම බස්සනවා. එතකොට ලේසි අල්ලන්න නේ. ආ. මේ අල්ලන්න බඩු ටික තමයි මෙතන තියෙන්නේ. දැන් මේ net එකක් තියෙනවා. net එකත් අරගෙන ඉවරලා අපි බැහැලා ඉවරලා මඩ පොකුණට බහින්න තමයි තියෙන්නේ. මඩ පොකුණට බැහැලා අල්ලන්න තමයි තියෙන්නේ. මෙතන ග්ලෝ ෆිෂ් සීබ්‍රා එක ඉන්නවා. මෙතන කලර්ස් ටික ඔක්කොම ඉන්නවද? ඔතන පාට පහක් විතර ඉන්නවා. පාට පහයි විතර ඉන්නවා කියන්නේ පාට පහකට මන්ද තියෙන්නේ? හතක් තියෙනවා. පාට හතක් තියෙනවා. පාට හතෙන් අද පහක් මෙතන ඉන්නවා. සමහරවිට හතෙන් ඉන්න පුළුවන්. බලමු අල්ලලා මඩ පොකුණට බැහැලා. දැන් මේ අපි මෝටරේ දාලා තියෙන්නේ මේ දැන් මේ මඩපොකුණ ඉඳලා මේ ටෙට්‍රා ඉන්න මඩපොකුරේ ඉඳලා නැත්නම් ග්ලෝ ෆිෂ් එකේ ඉන්න මඩපොකුණ ඉඳලා මේ තවත් පොකුණකට වතුර ටික අදිනවා. මේම ඇදලා අන්තිම හරියක් වෙනකන් ඇදලා ඉවරලා තමයි ගොඩක් අඩු කරලා තමයි මේ පොකුණට බහින්න යන්නේ. සාමාන්‍යයෙන් අඩි දෙකක් දෙකහම අරක් විතර මේක ගැඹුරයි. අපි ඉන්න පැත්තෙන් බැස්සොතින් එහෙම එරනවා කියලා තමයි කිව්වේ. එහෙනම් අපි අනිත් පැත්තෙන් බහිමු. අපි දැන් තාම බලාගෙන ඉන්නේ මෙතන මේ වැඩේ ඉවරනකම් මේ තාම වතුර අස් කරන ගමන් තියෙන්නේ. පාස් ටික මුලින් අයින් කරගෙන ගියා. දැන් අඩි 3ක විතර ගැඹුරු මේ මඩ පොකුණේ අඩි 2ක් විතර බහලා තින්න තව 1 අඩියක් විතර තමයි තියෙන්නේ. ඉතින් අඩියටම වගේ වතුර හිඳුනට පස්සේ තමයි අපි ඇතුළට යන්නේ ඉන්නේ. මෙතන සාමාන්‍යයෙන් ගැඹුරුයි
එරෙන විදිය එකක් තමයි තියෙන්නේ. හැබැයි තින් ඒකටත් එක තමයි අපි අද කොට කලිසමක් එහෙම ගහගෙන වැඩට ඇවිල්ලා තින් එන්ට වෙලා තින්නේ. මෙතන ඉන්නවා මාළු මම හිතන්නේ 10000ක් 15000ක් 20000ක් වගේ ආසන ප්‍රමාණයක් ඉන්නවා. තව තව පොණ්ඩල මේ වගේම මඩපුකුණු වල ඉන්නවා. ඔක්කොම තුක්කොම එකතු කරාම පස්සේ තින් ලක්ෂයක් විතර ඇති. හරියටම අපි දැන් බහින්න යන්නේ මේ මඩපුකුණට. ඕ මේක නෑ ඇත්තටම මඩපුකුණ තමයි. නැතයි මාඩි අල්ලගින්නේ නේ. ඔව්. මේ වල තමයි මේ මාඩි ටික ලොකු කරන්නේ. පරණ බෝතල් පත්‍රයක් තිබුණා නේද? අරේ රවුල් ටික මම මෙහාට ගන්න. මාළුටික අල්ලන් එනවා මෙතන තමයි මෝටරේ දාලා තිබ්බේ මෙතන ඉන්නවා ග්ලෝෆිෂ් පාට කීපකින් ඉන්නවා සාමාන්‍යයෙන් දාලි වරලා කොච්චර කාලයකට පස්සේද මේ සුද්ධ කරා මාසිකා මාර්ගය නේද මේ තමයි ඉන්නේ මේක පාටක් මෙතන ඉන්නේ එතකොට ගන්නකොට ගන්න කොච්චර පොඩි පැටවද සෙන්ටිමීටරයක වේ මාසිකා මාර්ගයේ මේ සයිස් එකට වෙනවා. මොනවද දතර මෙහෙම කන්නනේ? අර කුඩු කෑම ජාති දෙකක් තියෙන ඒවා අනලා දෙනවා. ඇට කෑම දෙනවා. මෙතන ඉන්නවා. රෝස පාට ඉන්නවා. කොළ පාට ඉන්නවා. සුදුත් ඉන්නවනේ. සුදුත් ඉන්නවා. අපෝ දම් පාටත් මෙතන ඉන්නවා. මේගොල්ලෝ මේ ඉස්සර දැන් මේගොල්ලෝ ආවේ එන ලොකු ගණන් වලින් පැටක් මේ ජෝඩු ආවේ. දැන් කීයටද මේගොල්ලෝ යන්නේ? දැන් තුතේ 80 ලා ගියනවා. 80 ද දැන් මේගොල්ලෝ? ෂේ. දැන් මේ වගේ තව පොකුණු කීපයක ඉන්නවද මේගොල්ලෝ? තව පොකුණු පහක් තියෙනවා. මේ වගේ කට්ටිය. ඔව්. මේගොල්ලෝ බීට් කරන්න ලේසි. ඔව් මේගොල්ලෝ ලේසි. සාමාන්‍ය හේම සීසන් එකක් තියෙනෝනේ මේගොල්ලෝ ඕන වෙලාවක බීන්නේ නැහැ ඕන වෙලා. දැන් 5000ක් විතර දාලා ඉතින් 2000ක් විතර ගත්තම් පාඩු නේද? 4000ක් දාලා 3500ක් විතර වගේ ඉන්නවා. විතර පාඩුවක් නැහැ. 4000ක් දාලා 3500ක් විතර ඉන්නවා. දැන් ගම්මතුරාවද මේ පැත්තේ? ගම්මතුර මේ පැත්තේ ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ. අනිත් මේ මළු යටමනේ ඉන්නේ. උඩේ නඩුවේ. අපේ කැසට් එක කල්ලි ඉවර දැන් ආපහු පැත්තකට ගිහිල්ලා ආපහු හේවෙන්න තියෙන්නේ. ආ අර පැත්තට ලයිට් එක. අපි දැන් තවත් මාළු සෙට් එකක් අල්ල ගත්තා. මේ පැත්තේ අල්ලනයි. මේ මාළුන්ගෙන් වැඩිම මේ ඉල්ලුමක් තියෙන කාටද? මොන පාටද? තද කොළ පාට. තද කොළ පාට කියන්නේ එමරල්ඩ් ග්‍රීන් නේද? එමරල්ඩ් ග්‍රීන්. මොනවද මෙතන තියෙන වර්ණ ටික? එමරල්ඩ් ග්‍රීන්. යෙලෝ තැඹිලි රතු දම් රෝස සුදු එමරල්ඩ් ග්‍රීන් එකයි ග්‍රීන් කෑ දෙකක් නේ දෙකක්
මේගොල්ලන්ගේ වර්ග දෙක වර්ණ දෙකක් විතර මේ එකතු කරලා හයිබ්‍රිඩ් කරමු නම් හදලා නැද්ද? එතකොට වෙනවා රතුයි කළු වෙනවා කහයි කළු වෙනවා නිලුයි කළු මේ ලුමිනස් එකේ කළුයි මේ හැම පාටක්ම එකම එකම ධන එක නෑ සුදු එක අඩුයි එමරල්ඩ් ග්‍රීන් එක එමරල්ඩ් ග්‍රීන් එක තමයි දැන්ට වැඩි තරම් වැඩිම ආ ඒක කීයකද දැන්? ඒකත් රුපියල් 100කට වගේ යනවා ඒත් 100යි ආ ඉස්සර ආපු කාලේ මේව ගියේ අනේ කඩවල වල ගානද මේ නෑ හෝල්සේල් තෝක දෙන්නේ තෝක ගානනේ මේ තෝක ගාන කියන්නේ ඒ කඩවල වල මේකල විකුණන විදිහ සුට්ටක් වැඩි නේ ආ මොකද මේ රීටේල් නේ රීටේල් කොකුනේ හිස් කරාට මේකේ මාළු හැමතැනම ඉන්නවා. ඉතින් ඒ ඉන්න මාළු කොමාරි කරලා අන්තිමටම මේක හිස් වෙනකොට මේක ඇතුළේ තමයි ඉන්න ඕනේ. හැබැයි මෙතන දෙන්නේ තොග විදියට. ඒකයි මෙතන ගණන් අඩු. හැබැයි මේවා කඩවල වලට ගියාම ගාන ටිකක් වැඩි. එහෙම තමයි ඉතින් ඕනේ බිස්නස් එක. දැන් මෙතෙන්ට මාළු 10000ක් විතර දැම්මදින් සමහරලාට කක්කුන්ට කනවලු ඊට පස්සේ දිය දියබරියෝ කනවා ගෙම්බ කනවා ඒ වගේ ප්‍රශ්න වලට මුණ දෙනවා. එතකොට රසිකයි දැන් ඒ වගේ දැන් කෑවන් පස්සේ කොහමද එතකොට ඒව ආරක්ෂා කරගන්නේ කොහමද මොන හරි තියෙන කුණු ගාලා තියෙන එකද? කුණු ගාලා වටේ නෙට් එක ගාලා දැන් මේ තියෙන්නේ අපි අල්ලපු තවත් එකක් මෙතන ඉන්නවා. ග්‍රීන් ජුවල් කෙනෙක් ඉන්නනේ. රෙඩ් ජුවල්. රෙඩ් ජුවල්ද? අන්න මෙතන ඉන්නවා තමයි මාළු සෙට් එකක්. ඊළඟට අල්ලපු සෙට් එක මෙතන දම් පාට කොළ පාට අර සෙට් එකම ඉන්නවා. රයිට්. ඔය විදිහටම දාගත්ත නෑනේ නේ. කොහොමද මේ පොකුණ කිස් කරන්න කොච්චර වෙලා යනවද? පොකුණේ සයිස් එක ඇරෙයිද බෑ වෙනස් වෙනවා. මේ වගේ එක? මේ වගේ එක නම් පැය 4ක් වගේ තමයි. පැය 4ක් විතර යනවා නේ. දැන් මේ මාළු වල ලංකාවේ වැඩිම පිල්ලුමක් තියෙන. දැන් දින් මෙයා. බැලුවේ මෙයාට නේ. ඇයි ඒ ගණ ගානත් එක්කද නැත්තම් දැන් ලංකාවේ මාළු ගෙන්නන්න බැරි හින්දා? ගෙන්නන්න බැරි හින්දායි වැඩිම පාටවල තියෙනුත් මෙයාගේ නේ. ඒ හින්දා ටැංක් එකට දැම්මම ලස්සනට තියෙනවා. ලස්සනට තියෙනවා. අන්න මේගොල්ලෝ බ්‍රීඩ් කරනවා නේද? ඒතකොට ටැංක් එකම බ්‍රීඩ් වෙනවද? නෑ එහෙම නෑ වෙනම කරනවා. වෙනම බ්‍රීඩ් කරනවා නේ. ආ. මේ ඉන්න දැන් ඉතින් අල්ලපු මාළු. බෑග් එකට දානවා. මේ ඩුබයි වලට යන මාළු සෙට් එක. ඔව් එක්ස්පෝර්ට් වලට නෑ ගොඩක් යන්නේ. ආ හා හා. ඊට අමතරව තා ෆාම් එකේ මොනවද ඉන්නේ මාළු? මේකද? රාම් රයිසින්. මේ මෙතන ඉන්නේ රාම් රයිසින් එක්කෙනෙක්. මෙයා ඉදින් මේගලොත් එක්ක කවලම් වෙච්ච කට්ටිය. දැන් මේගලොත් මෙතන බ්‍රීඩ් කරලා ඉන්නවද දැන්? දාය ඔය පැටවු දාලා. බෝකල්ල පැටවු දාලා. හා හා. මේ පැටියෙක්. ඔය ලොකු එක්කෙනෙක්. මේ ලොකු එක්කෙනෙක්. එමගින්න දන්දිය. ඒගොල්ල කොහෙන් දෙන්නේ මේකට? ඒගොල්ල වතුරින් එනවා. ආ වතුරින් එනවා. ආ. හදර හුඟු වරේ මෙහෙත් වෙනවා නේ මේකට. හුඟු නේ නේ. මෙහෙට හුඟු වෙන්නේ නැහැ. නැහැ. අනේ ඉඳි ගියේ. මෙතන දැන් මේ කවල මේ ඉන්නවා මෙතන
රෙජ්ජුවල් කෙනෙක් ඉන්නවා. ලස්සනයි දෙයත් ලස්සන මාළුවෙක් මෙයත් මේ පළවි කරන්න ගන්න විකුණන මාළුවේ. මේනි දණ්ඩියා. දණ්ඩියත් ලස්සනයි නේ. ලස්සනයි. මේ දණ්ඩියාව ගෙදර ගෙනියමු. දැන් කොහමද මේ දැන් මේ දවස්වල මාළුන්ට ගාන අඩුද බිස්නස් එක බහැලද? නෑ දැන් මාළු අඩුකම තමයි තියෙන්නේ. මාළු අඩුයිද දැන්? ඔව් මේකේ ඔය අද කොළපාට ලුමිනස් ග්‍රීන් හා කහ පාටේම නෑ හොයාගන්න. ඉන්නවන මාළු දෙන්න පුළුවන් 5000 වුණත් දෙන්න පුළුවන්. එච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ පිටරටට පිටරට යන්න. දැන් මෙහෙ බීට් කරන අඩුයිද එතකොට? මෙහෙ බෝ කරන බෝ කරන තරම් මදි ඉල්ලුමට දෙන්න. ආ ඒ කියන්නේ එච්චර හොඳ ඉල්ලුමක් තියෙනවා. ඔව්. ලංකාවේ මාකට් එක කොහොමද? ලංකාවේ දැන් නම් අඩුයි. මාකට් එක අඩුयला නේ. මාකට් එක අඩුයි රට යනේ වට තියෙනවා සෑහෙන. රට යන ඉල්ලුම තියෙනවා. ආ. රට යනවා කියන්නේ අපිට ඩොලර් එනවා නේ. ඩොලර් එනවා. මේ ඉන්නේ වර්ග දෙක. එකක් එමරල් ග්‍රීන් අනිත් එක ග්‍රීන් එක. ලුමිනස් මේක තමයි ලුමිනස් ස්ක්‍රීන් එක නේ. අනිත් එක ලුමිනස් ස්ක්‍රීන් එක මේක තමයි එමරල් ග්‍රීන් එක. එමරල් ග්‍රීන් එක තමයි දැන් ඉතින් වටිනාකමින් වැඩි කියන්නේ. ඒ කියන්නේ මෙතන ගණන් අඩුයි අනිත්යෙන්ම වල ගණන් වැඩි. ඉතින් අපි මාළු අල්ලලා මඩපොකුණේ මාළු ග්ලෝ ෆිෂ් එක අල්ලලා සීබ්‍ර එක අල්ලලා මෙතෙන්නම් පිටරටට එක්ස්පෝට් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි අද කතාව පෙට් එකේ ඉවර කරන්නේ. අපි පාදුකේ ඉඳන් අලුත් මේ වගේම වැඩසටහනකින් අපි ආපහු හම්බෙමු. මේ මාළු අල්ලනවා වගේම තව ලස්සන එකකින් අපි අමරිකන් එහෙනම් ගිහින් මේ පෙට් එක සුරතුළුම් වෙනුවෙන්. එපා එපා ඕක දාන්න. ඉතින් මම දන්නේ නැහැ මොකද කරන්නේ කියලා. ඉතින් ආසියස් කරනවා නේද ඉන්නේ. ආසීතින් අස් කරනවා කියලා බං ඕන මිනිස්සුන්ට පේනවා නේද. දණ්ඩියා මෙතන ඉන්න දණ්ඩියෙක් මේ දණ්ඩියා වැඩනවා